සුබ මධ්‍යහනක්. ඔබ පන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම වත්සල අකුලසූරිය මුලින්ම අවධානය ප්‍රති ස්ථිරස්තල වෙත. රටේ සංවර්ධනයේදී මෙදීම් අවශ්‍ය නැහැ. අගමැති අවධාරණය කරයි. වැසි වැඩි වෙන ලකුණු. දුබයිදී අත්අඩංගුවට කීපදෙනෙකුගේ නීති විරෝධී කටයුතු රැසක්. උතුරු කොරියා ඇමරිකා රාජනායක හමුව වියට්නාමයේ හැනොයි අගනුවරදී. ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් මගින් රත්මලාන ප්‍රදේශයේ බැංකු ශාඛාවකින් මුදල් සොරකම් කළ පුද්ගලයෙක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ. ව්‍යාජ කාඩ් පත්‍ර සකස් කර විදේශයන්හි පිහිටි ATM යන්ත්‍ර හරහා රත්මලාන ප්‍රදේශයේ බැංකු ශාඛාවකට අයත් ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් කාඩ් පත්‍රවල මුදල් සොරකම් කරන ලද පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව තිබෙනවා. ඒ අනුව මේ කියන පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් තිබෙනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත 011 24 22 176 ඒ වගේම 011 23 26 676 කියන දුරකථන අංකවලින් මේ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා. මෙවැනි ක්‍රෙඩිට් කාඩ් පත්‍ර හෝ ඩෙබිට් කාඩ් පත්‍ර සම්බන්ධයෙන් සිදු වූ සොරකමකට තමන් වින්දි තත්වයට පත් වෙලා සිටිනවා නම් ළඟම තියෙන පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම පැමිණිල්ල ඉදිරිපත් කරන ලෙසටත් ඉල්ලා සිටිනවා. පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් දිවයින පුරා අද දිනේදී බලාපොරොත්තු වෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. සබරගම සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150කට වැඩි ඉතා තද වැසි සහ බස්නාහිර වයඹ දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. අනිකුත් ප්‍රදේශවල විශේෂයෙන් උතුරුමැද පළාතේ මන්නාරම් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි. ත්‍රිකුණාමලයේ සිට මලකලපුව හරහා හම්බන්තොට දක්වා දෙරළට ඔප් වෙන මුහුද ප්‍රදේශවල තනින් තන වැසි හෝ විගුරුම් සහිත වැසි ඇතිවේවි. දිවයින වතාවන අනිකුත් මුහුද ප්‍රදේශවල තනින් තන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ විගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. දිවයින වතාවන මුහුද ප්‍රදේශවල සුලං ඊශාන දිශාවෙන් හමනවා. විගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළු නැතිමේ හැකියාවක් පවතිනවා. යුද හමුදාව බහරේ තිබී නිදහස් කළ උතුරේ ඉඩම් අක්කර 63ක් ඒවායේ හිමිකරුවන්ට බහර දීමේ වැඩසටහනක් පැවැත්ුණා. ඒ කිල්නොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසිරි මැතිතුමාගේ උපදෙස් පරිදි වවුනියාව මන්නාරම යාපනයේ කිල්නොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල හමුදා බහරේ තිබූ ඉඩම් මෙලෙස යලි බහර දීමට කටයුතු කෙරුණා. උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවතැන්ව සිටි පවුල් රැසක් නව නිවාසවල පදිංචි කිරීමට කටයුතු කෙරුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායම් වලින් අවතැන් වූ පවුල් 39ක් මෙසේ නව නිවාසවල පදිංචි කෙරුණා. වලස්මුල්ල ප්‍රදේශයේ දෙහිගහේන සපුතන්ත්‍රිකන්ද රම්මලේ තලපත්කන්ද නමනෙලිය වීදිකන්ද උඩගොඩහා මාපිටිකන්ද යන ගම්මානවල පදිංචිව සිටි පවුල් රසක් 2017 වසරේදී නායාමේ අවධානම හේතුවෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා. ඒ අනුව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන් අවතැන් වූ පවුල් සඳහා නිවාස ආධාර ලබා දුන්නා. ඒ එක් පවුලකට රුපියල් ලක්ෂ 12ක් වශයෙන් වේ. රජයෙන් ලබා දෙන ඉඩමක් හෝ තමන් සතු ඉඩමක නිවාස ඉදිකරන පවුල් සඳහා ඉඩමට රුපියල් ලක්ෂ 4ක මුදලක් ලබා දුන්නා. මේ සඳහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 556ක්. මේ සම්බන්ධයෙන් ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා. ආදිවාසී තෙලිඟු පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීම කටයුතු ආරම්භ කෙරුණා.
මෙම ප්‍රථම අධීරය යටතේ නිවාස 50ක් ඉදි කිරීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අරමුණයි. මෙම ආදිවාසී ජනතාව ජීවත් වන පැල්පත් නිවාස වෙනුවට ඔවුන්ට පහසුකම් සහිත නව නිවසක අයිතිය හිමි කර දීම මෙම ව්‍යාපෘතිය හරහා සිදුවනවා. නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 7ක්. මහජන නියෝජිතයන් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. නීති විරෝධී ලෙස හග්බෙල්ලන් ළඟ තබාගත් පොජ්ජලේකු හම්බන්තොට බැරක් වීදියේ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ සිදු කළ පරීක්ෂා කිරීමකදී වයස අවුරුදු 56ක් වන මෙම පොජ්ජලයා අත්අඩංගුවටගෙන තිබෙන්නේ. ඔහු සතුව තිබූ හග්බෙල්ලන්ගේ බර කිලෝග්‍රෑම් 6ක්. එම හග්බෙල්ලන් අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි වාර්තා වන්නේ. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. नगर आश्रित सौख्य सनीपारक्षा पीलिबंद वेडस्थान मीगमु प्रदेश इदिकिरीमट योजित मलापवाहन पद्धति पीलिबंद साकच्छावाक पवैत्तुना ए अमात्य रौफ हकीम महतागे प्रधानत्वेन මෙම ව්‍යාපෘතිය මගින් මේගමුව ප්‍රදේශයේ 73000ක පමණ පිරිසකට සෙත සැලසෙනවා. මේ සඳහා ප්‍රංශ සංවර්ධන ආයතනය සහ යුරෝපා සංගමයේ අනුග්‍රහකත්වය ලබා දෙනවා. 2022 වසර වන විට මෙම ව්‍යාපෘතියේ පළමු අධීර අවසන් කිරීම අපේක්ෂාවයි. නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී දීප්ති සුමරසේකරන මහතුරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. දැන් සම්වර්ධන පුවත් විශේෂාංගය. හොඳම පාසල ළගම පාසල වැඩසටහන යටතේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ පහසුකම් රැසක් නගා සිටුවීමට පියවරගෙන තිබෙනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් 3 කෝටි 35 ලක්ෂයක්. නව දෙමහල් ගොඩනැගිල්ලක් මෙන්ම දන්ත සායනයක්ද ඉදි කර තිබෙනවා. විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලද අලුත් වැඩියා කිරීමටයි මේ යටතේ පියවරගෙන ඇත්තේ. අනුරාධපුර කනදරා කටුකැලියාව මුස්ලිම් මහාවිද්‍යාලයේ නව ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරය සිසු ආයතනයට පත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 2ක්. එම විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය සංකේත ප්‍රදානය මීට සමගාමීව සිදු වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් මහතා අතින්. प्रदेश जनता की दीवनों दर्वांगी अनागत अध्यापन विशाल कर्पहा लबेंड लबेंड दर्वांगी अध्यापन वर्त मुसास्कर संपद प्रयोजित अरगण उन अध्यापन लबला अध्यापन वर्त मुसास्कर पास गौरव ගමටත් ගෞරවයක් රටටත් ගෞරවයක් කියන විදිහට හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීම තමයි අපි මේ සියලු සම්පත් ලබා දීමෙන් බලාපොරොත්තු වෙන්නේ. අතුරුලිය ඌරුමුත්ත ගම්මානයේ රුපියල් මිලියන 12ක වියදමින් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට කටයුතු කෙරුණා. එම මාර්ග ජනතා අයිතියටපත් කෙරුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී කපිල ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයයි මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇත්තේ. ඌරුමුත්ත කන්දේ සිට පොල්පිටිය දක්වා මාර්ගයේද සංවර්ධනය කිරීම මෙයටතේ සිදු කෙරෙනවා. ඌරුමුත්ත කලාපය කියන්නේ බොහොම දුෂ්කර කලාපයක්. මේ මිනිසුන්ට ප්‍රධානතම ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ හේන් වලට, කුඹුරු වලට, ඒ වගේම ඉඩම් වලට යන්න ඉන්න පහසු මාර්ග නොමැතිකම. ඉතින් මේ සඳහා විශේෂයෙන්ම දක්ෂිණ සංවර්ධන අධිකාරිය යටතේ රුසාගර රත්නායක ඇමතුමා විශේෂ මැදිහත් වීමක් වෙලා මේ මාර්ග සංවර්ධනය කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කළා. මේ මාර්ග සංවර්ධනය කළා තියෙනවා. පාරක් හදලා දෙනවයි කියන එක මිනිසුන්ගේ මං හිතන්නේ මූලික අවශ්‍යතාවයන් වලින් එකක්. මෙතෙක් කල් අපි යනකොට ගියේ මඩ පාරක අපිට ඇත්තටම බයිසිකලයකින්වත් යන්න බැරි මට්ටමේ තිබුණු පාරක්. අපි හැම දිනාගේ මිල්ලීමට ප්‍රතිපාදන වෙන් කරලා මේ පාර හදලා දුන්නා. හැම දිනාටම ගම්වාසීන්ගේ ස්තුතිය පුද කරනවා. ඩුබායි පොලිසිය අත්අඩංගුවටගත් මාකඳුරේ මදුෂ්ගේ අනියම් බිරිඳ රයත් බව කියන මෝටර රථයක් පාදුක්ක පෝරගේ ගෙදර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. පාදුක්ක පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ සෝදිසි කිරීමකදී මෙම මෝටර රථය සොයාගෙන තිබෙනවා. නිවසේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයාද අත්අඩංගුවටගත් බවයි වාර්තා වන්නේ. මෙම වාහනයේ බලපත්‍ර නොතිබූ බවද සඳහන්. මේ අතර මාකතුරේ මදුෂ් සමග අත්අඩංගුවටගත් රංගන ශිල්පියෙකු වන රයන් වැන් රොවන් භාවිත කළ මෝටර රථය වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක තිබියදී සොයාගෙනුණා. මෙම සංචාරක නිකේතනයේ හිමිකරු වන සුරංචි සුද්දා නැමැත්තාද ඩුබායි පොලිසිය අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවටගත් මෝටර රථයේ තිබී කේරළ ගංජා ද සොයාගෙනුණා.
උසස් පෙළ සිසුන් සඳහා ඊපෙළ පොතක් හඳුන්වා දීමට කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජකාරියවසම් මහතා පවසනවා. එය මෙම වසරේදී සිදු කරන බවයි පොල්පිටිකම ප්‍රදේශයේ විවෘත කිරීම කිහිපයකට එක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. පොල්පිටිකම කොරුවාව ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම අමාත්‍ය අකිල විරාජකාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම විද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා රජය වැය කළ මුදල රුපියල් ලක්ෂ 100ක් ප්‍රදේශයේ තවත් පාසල් කිහිපයක ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථාන සිසු අයිතියට පත් කිරීමද මීට සමගාමීව සිදු වුණා. මහජන නියෝජිතින් නැතුළු පිරිසක් මෙම විවෘත කිරීම සඳහා එක්ව සිටියා. මේ රටේ ඉන්න පාසල් දරුවෝ ලක්ෂ 45ක් මේ ලක්ෂ 45කම දරුවෝ රක්ෂණය කරලා තියෙනවා. මේ දෙන්නගෙන් එක දෙමෝපියෙක් හරි මිය ගියොත් එසේම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අවුරුද්දට වැඩි මේ අවුරුද්දේ ලක්ෂ 2ක් ගියෝ දරුවන්. ගෙදර 3 දෙනෙක් හිටියොත් 3 දෙනා. එන අඟහරුවාදා කැබිනට් පත්‍රිකාවේ දෙනවා. උසස් පෙළ කරන හැම ළමයෙකුටම හැම ගුරුවරයෙකුටම ටැබ්ලට් එකක් දෙනවා. මේකත් විප්ලවීය වෙනසක්. අපිට උසස් පෙළට පෙළ පොත් දෙන්නේ නැහැ දැන්ට දෙන්නේ ගුරුවරයා තමයි උගන්වන්නේ. මම කිව්වා විභාග කොමසත්තුමාට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක දේවරාජුමිට කිව්වා ඊ පෙළ පොතක් දෙමු ටැබ් එක හරහා කියලා. ඉතින් ඒ නිසා දැන් දිනුණු රටවල් වල මේවා තමයි ආදරණීය අම්මේ තම තාත්තේ පාවිච්චි කරන්නේ. ඉතින් අපේ දරුවන් අපි ඊට ඉස්සරහින් තියන්නේ. ඉතින් අපේ රටේ දරුවන්ට අනාගතයක් ඇති කරන්න පුළුවන් අධ්‍යාපන ලබා දීමෙන් පමණයි. දැන් ඩිජිටල් පන්තිකාමර එනවා දැන් රටේ සංවර්ධන කාර්යයේදී බේද පසකලා එකමුතුව ක්‍රියා කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පළාත් පාලන ආයතන 93කට කසල කළමනාකරණය සඳහා අවශ්‍ය රතවාහන බෙදා දීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ව්‍යාපෘති සඳහා රුපියල් ලක්ෂ 7350ක් වැය කර තිබෙනවා. තවත් රතවාහන 180ක් බෙදා දීමද මීට සමගාමීව සිදු කෙරුණේ ගාල්ලකොටුවේදී. මේ අතර රුපියල් ලක්ෂ 100ක වේදමින් ඉදිකළ නව පොදු ශරීර සුවතා මධ්‍යස්ථානයේද අග්‍රාමාත්‍යවරයා විවෘත කළා. ගාල්ලකොටුවේ එය ඉදි කර තිබෙනවා. 2015 දී අපි ජාතික ආණ්ඩුවක් ඇති කරන්න ප්‍රශ්න මොකක් හරි වුණත් සංධානයට ඇතුල් වෙලා වැඩ කටයුතු කරන්න කියලා. එහෙම ඇවිල්ලා ෆයිසර් ඇමතුමා තමයි ඉස්සෙල්ලම මේක බාරගත්තේ. මෙතුමා මේක වෙනස් කරේ නැහැ. එතුමා ගියා කියලා. ඒ අනුව තමයි දැන් මේක ක්‍රියාත්මක කරගෙන යන්නේ. මොකද මේ කාල සීමා ඔක්කොම එකට වැඩ කළා. එතුමා ආණ්ඩුවේ නොහිටිය සුවදතාවයක් තියෙන. ඒ කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට ප්‍රධාන පක්ෂ දෙකේ කණ්ඩායමක් බැලුවා එකට වැඩ කරන්න. ඒක කරනකොට ඇතුලේ ප්‍රශ්න තියෙන එක නවත්තන්න බෑ. ඒක ඇල්ල අපි කොහොම හරි වැඩ කටයුතු ගෙනිච්චා. සංස්කෘතික දෙකක් දේශපාලන වශයෙන් කොහොමද වැඩ කරන්නේ? ඒත් ඒ දෙක එකතු වෙලා කොහොමද යන්නේ කියලා අපි තෝරගත්තා. දැනට ඉතින් ජාතික ආණ්ඩුව නැහැ. ඒත් අපේ විතරක් නෙමෙයි. අනිත් පක්ෂවලත් වෙන එකක් තියා පොහොට්ටුවේ සමහර අයත් කියනවා මෙහෙම ක්‍රමවේදයක් රටේ ඇති කරන එක හොඳයි. බලයට ආවයන් පස්සේ මෙහෙම අපි වැඩ කරමු. ඊට පස්සේ ඊළඟ ඡන්දෙදී ආපෝ යමු. මොකද යුරෝපේ රටවල් ගණනාවක මේක සිදු වෙන්නේ. ඒ නිසා එතන අර ගමේ තියෙන වෛරය නැති වෙනවා. ඉතින් ඒ ස්ථාවරෙ ඉන්න ඕනේ කියලා තමයි මගේ මතයයි අපේ පෙරමුණේ මතය. මේ පිළිබඳ තවත් තොරතුරු ඉදිරි ප්‍රවෘත්ති විකාශයන්ගෙන් බලාපොරොත්තු වන්න. පුත්තනම කොළඹ ප්‍රධාන මාර්ගයේදී හා දිගන කොළඹ ප්‍රධාන මාර්ගයේදී සිදු වූ රිය අනතුරු දෙකකින් පුජලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්මල්ලාය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළි ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. මෙම අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. තෙල්ලඩිය අර්ෆා නගරෙහි පදිංචි වයස අවුරුදු 20ක තරුණයෙකුයි සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වුණේ. බරපතල තත්ත්වයේ පසු වූ අනෙක් තරුණයින් දෙදෙනා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. මෙ අතර දිගන සිට කොළඹ දක්වා දහවනේ වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් සහ කොළඹ සිට නුවර දෙසට ගමන්ගත් යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. රන්වල බටවංගු වාසලදී අනතුර සිදු වුණේ. ඉන් යතුරු පැදියේ ගමන්ගත් පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා. කෑගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. මත්තුව දුර පිටිදකීමේ ආරම්භයෙන් සංවිධාන කෙරුණු දැනුවත් කිරීමේ පාගමනක් වවුනියාව ඉරට්ටපිරිය කුළුම් ප්‍රදේශයේදී පැවැත්ුණා. මතින් තොර සමාජයක් උදෙසා සාම පාගමන ලෙසයි එය නම් කර තිබුණේ. ඉරට්ට පෙරියකුළම් පැරකුම් මහාවිද්‍යාලයේ සිසු සිසුවියන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිවිල් ආරක්ෂක බලකාය සහ පවුල් සෞඛ්‍ය සංවිධාන එක්ව වැඩසටහන සංවිධාන කළා. මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර ප්‍රතිඵල පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටයි මෙහිදී කටයුතු කෙරුණේ. අත්‍යවශ්‍ය නවීකරණ කටයුතු හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපීම අත්හිට වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවන මණ්ඩලය පවසනවා.
එයනුව හෙට පස්ව ඍතුළු දක්වා කොළඹ 1 කොළඹ 13 කොළඹ 14 කොළඹ 15 සහ පිටකොටුව ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුමත් හිටුවීමට කටයුතු කරනවා මේ අතර හෙට උදෑසන 4 සිට අනිද්දා උදෑසන 4 දක්වා පැය 24ක කාලයක් මොරගස්මුල්ල රාජගිරිය ඇතුල්කෝට්ටේ ඔබේසේකරපුර බණ්ඩාරනායකපුර නාවල සහ කොස්වත්ත ප්‍රදේශවලත් රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ සියලු අතුරු මාර්ගවලත් ජල සැපයුමත් හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාප වාහන මණ්ඩලය නිවේදනය කරනවා උතුරු පළාතේ රබර් වගාවෙන් ප්‍රථම වතාවට කිරි අසනු නෙලීම සිදු කෙරුණා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් රබර් පරීක්ෂණ ආයතනයේ සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසයි උතුරු පළාතේ රබර් වගාව සාර්ථකව ආරම්භ කෙරුණේ ඒ අනුව රබර් වගා කළ චමත් නන්දික බණ්ඩාර මහතාගේ රබර් වගාවෙන් අස්වනු ලබා ගැනීමේ අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ.ඒ. රංජන් මහතා සහ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.බි. ප්‍රේමදාස මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක් වුණා උතුරු ප්‍රදේශය තුල රබර් වගාව කරන්න පුළුවන්. වර්ෂා ජලයෙන් තමයි දැනට රබර් වගාව කරන්නේ. නමුත් අපිට ජල සම්පාදනය කරගන්න පුළුවන් නම් මේ වගාව තවදුරටත් ව්‍යාප්ත කරලා උතුරේ දැනට මුඩු බිම්ම පවතින ඉඩම් වලින් ප්‍රයෝජනය ගන්නත් පුළුවන්. උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළනම් වන්නත් කටයුතු කරන්න පුළුවන්. රබර් පරිශ්‍රණ ආයතනය අලුතින් හොයාගෙන තියෙනවා වියලි කාලගුණයට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහේ ක්ලෝන වර්ග හොයාගෙන තියෙනවා. කිරි අස්වැන්න හොඳට ලැබෙන බව අපිට පේනවා. අද කිරි කපීමේදීම ඒක අපිට තහවුරු වුණා. වවුනියාව දිස්ත්‍රික්කයේ තුල බලා ප්‍රොත්ිනෝ හෙක්ටයාර් 2300 දක්වා වර්ධනය කරන්න ගුණාත්මක අගයෙන් ඉහළ රබර් නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක වගා කරන ප්‍රදේශය අනුව රබර් ෂීට් එකේ ගුණාත්මක අගය වෙනස් වීමක් සිදුවන්නේ නැහැ. කර්තව්‍ය අපිට සහසම්බන්ධ වෙන උඩා රබර් වතු හිමියන්ට අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා අවශ්‍ය සියලුම පහසුකම් දුංගෙවල්, ඩයිමන්ඩ් රෝල්, දියර් රෝල් වගේ තැටි ආම්පන් ලබා දීම අපේක්ෂා කරනවා. ඔවුන්ට අවශ්‍ය පුහුණුව සම්පදායකත්වය ලබා දීම තුළින් ඔවුන්ගේ ඵලදායිතාවය ඉහළ නැංවීමට අපි අපේක්ෂා කරනවා. මගේ මේ වගාව තව ව්‍යාප්ත කරන්න තමයි බලාපොරොත්තුව. අත්දැකීමේ හැටියට ताक्षणिक सहयोग ඔස්ට්‍රේලියාවේ හමුදා සේවයට එක් වූ පළමු ශ්‍රී ලාංකික තරුණිය වන රොෂානා ප්‍රනාන්දු තම උපන් ගම වෙත පැමිණියා. වෙනත්පුර වයිකාල ජනතාව ඇය හරසරින් පිළිගනු ලැබුවා. ඔස්ට්‍රේලියානු රජයේ හමුදාවට එක් වුණු පළමු ශ්‍රී ලාංකික තරුණිය වන 27 හැවිරිදි රොෂානා ප්‍රනාන්දු වයිකාල් ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. ඇය 2012 වසරේදී උසස් අධ්‍යාපනයේ හැදෑරීම සඳහා විදේශගත වුණා. පසුගිය වසරේදී තම අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කළ ඇයට ඉරට හමුදා සේවයට එක්වීමට අවස්ථාව උදා වුණා. පොඩි කාලේ ඉඳලා අවස්ථාවක් තිබුණා හමුදාවට යන්න. ඉතින් එහෙදී ගිහිල්ලා උසස් අධ්‍යාපනය ඉවර කරුවන් පස්සේ අවස්ථාව ලැබුණම මම දෙමාපියන්ගෙනුත් අහලා ඉතින් එයාලගේ කැමැත්තත් එක්කලා තමයි මේ තීරණය ගත්තේ. එනම සතුට වෙනවා මේ තීරණය ගත් එක ගැන. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. පස්වරු දෙකේ සිට අපගේ පැම්පේ පුවතිකාශ්‍රේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk